උණුසුම්පුවත් නැරඹීමට සියත නිවුස් subscribe කරන්න නවතම පුවත් දැමූ සැනින් එසැනින් දැනගන්න bell button එක click කරන්න අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ගෙනෙන සියත මධ්‍යන ප්‍රවෘත්ති විකාශයත් සමගින් මම රසික සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් අවධානය යොමු කරමු පුවත් සිරස්තල වෙත හිටපු ක්‍රිකට් ක්‍රීඩක කුමාර සංකක්කාර ක්‍රීඩා උපරිදි සම්බන්ධ විමර්ශන ඒකකයට කැන්දලන්දෙන් අද්බෝම්බ හතරක් සමග ආයුධ තොගයක් හමු වෙයි. හෝමාගම පිටිපන ප්‍රදේශයෙන් පසුකියදා අතුරුදන් වූ ගිනි අවි හතෙන් එක්කෙනියවියකුත් අතුරු කිරියෙන් සොයාගනි. එම්සීසී ගිවිසුම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ අවසන් තීරණය ලබන සතියේ. ජාතිවාදී නැවත විසබීජය තුරන් කරන බවට සජිත් ගෙන් සහතිකයක්. ප්‍රථමයෙන් අවධානය යොමු කරමු දේශීය පුවත් වෙත. හිටපු ක්‍රිකට් නායක කුමාර සංගක්කාර මහතා අද පෙරවරුවේ ක්‍රීඩා අමාත්‍යංශයේ වෙත පැමිණ තිබෙනවා. ඒ 2011 ලෝක කුසලාන අවසන් ක්‍රිකට් තරගාවලියේදී තරඟ පාවා දීමක් සිදු වූ බවට වන චෝදනා සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන සඳහා ප්‍රකාශයක් ලබා දීමටයි. මෙලෙස ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව කුමාර සංගක්කාර මහතා මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් ලබා දීමටද නියමිතයි. 2011 අවසරයේ ලෝක කුසලාන අවසන් ක්‍රිකට් තරගාවලියේදී තරඟ පාවා දීමක් සිදු වූ බවට වන චෝදනාව සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණවලට අදාළව ප්‍රකාශයක් ලබා දීමට එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක කුමාර් සංගක්කාර මහතා අද පෙරවරුවේ ක්‍රීඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකයට පැමිණියා. පසුගිය සමයේදී සිදු වූ තරඟ පාවාදීම් පිළිබඳව මේ දවස් මේ දිනවල ක්‍රීඩා අමාත්‍යංශයේ සහ ක්‍රීඩා හා තරුණ කඩ අමාත්‍යංශයේ විශේෂ විමර්ශන ඒකකයට විශේෂ ප්‍රකාශයන් ලබා දීම සිදු වෙනවා. ඉතින් අද දවසේදී මේ විශේෂ ප්‍රකාශ ලබා දීම සඳහා හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර මහතාවට තමා කැඳවීම කරලා තිබ්බේ. ඉතින් අද දවසේදී උදෑසන 9ට පමණ කුමාර් සංගක්කාර මහතා මේ විශේෂ විමර්ශන ඒකකය වෙත පැමිණීම සිදු වුණා. ඉන් අනතුරුව මේ වෙනකතාත් එතුමන් තමන්ගේ ප්‍රකාශයේ ලබා දීම සිද්ධ කරනවා ඒ විශේෂ කමිටුව හමුවේ. විශාල මාධ්‍ය කණ්ඩායමක් මේ ස්ථානයේ රැස් වෙලා සිටිනවා. මේ පරිස්සමෙන් රැඳී ඉන්නවා කුමාර් සංගක්කාර මහතා. එතුමන්ගේ ප්‍රකාශය ලබා දීමෙන් අනතුරුව අද දවසේදී මාධ්‍ය වෙත කරන්නා වූ ඒ එතුමන්ගේ ප්‍රකාශය ලබා ගැනීම සඳහා 2011 අවසරයේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පාවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්කම්ගේ මහතා විසින් සිදුකරන ලද ප්‍රකාශයක් හේතුවෙන් මෙලෙස ක්‍රීඩා වැරදි සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ඒකකයේ විසින් විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර මේ සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්කම්ගේ මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමද සිදු කෙරුණා. ඒ මහතාගේ නාවල පිටියේ පිහිටි පක්ෂ කාර්යාලයේදී එසේම අදාළ සිද්ධිය සම්බන්ධයෙන් එවකට ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අරවින්දද සිල්වා මහතාගෙන්ද පැය පහකට අධික කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීම සිදු කෙරුණා. මේ අතර ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතාද ඊයේ දින ක්‍රීඩා වැඩිය සම්බන්ධ විමර්ශන ඒකකයේ වෙත පැමිණ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දී තිබුණා. සෞන්දර්ය විෂය අධ්‍යයනය සාමාන්‍ය පෙළ දක්වා ඉගැන්වීමට ඉදිරිපත් වූ නව යෝජනාව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් වෙනුවෙන් වූ කාර්ය සාධක බලකාය වෙත ඉදිරිපත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා. ඒ ඊයේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. කලාකරුවන් මුහුණ පා සිටින ගැටලු සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ කලාකරුවන් අතර සාකච්ඡාවක් ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්ුණා. කොවිඩ් මර්ධනය කර ලෝකයේ විවෘත වන තෙක් නොසිට කලාකරුවා දේශීය ආර්ථිකයට බද්දකොට රැක ගැනීමට සහාය වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියා. වත්මන් නග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමය තුල බොහෝ අවස්ථාවල කලාකරුවන් එසේ සම්බන්ධ කර ගැනීම සිදු වුණ අතර එමකින් සෑම මට්ටමකම කලාකරුවන්ට සිය නිර්මාණ
महाचार्य मुदियांसे दिशा नायक महता मेहदी पेन्वा योजना जाति अध्यापन प्रतिपत्ति प्रकाश जनाधिपति प्रादेश ලවපුරා COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයන්ගේ සංඛ්‍යාව 1 කෝටි 7 ලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා. මෙතර ඊයේ දිනේදී නව ආසාදිතයින් 7 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත COVID-19 වෛරසය ආසාදිත පුද්ගලයන්ගේ සංඛ්‍යාව 2054 දක්වා ඉහළ ගියා. ये दिने दे कोविड-19 हेवत नव कोरोना वायरस आसादित पुत्किलिन हत दिनेकु मेरटिन हंदुना गनीमट हकी वुना ये दिने तुलिन हंदुनागत पुत्किलिन हत दिनागिन सिउ दिनेकु बांग्लादेशे सिट पेमिन एति अतर एक्सत राजधानी सिट पेमिनि पुत्किलेकु दुबई सिट पेमिनि पुत्किलेकु मेन्म इंडिया वे सिट पेमिनि पुत्किलेकु दवन पवाई सौख्यांश प्रकाश कले श्रीलंक वार्ताकरु प्रकाश कला රටපුරා මුඛාවරණ පැළඳීම අනිවාර්ය කිරීම අත්‍යවශ්‍යයි තම නොසිතන බවත් ප්‍රසිද්ධී මුඛාවරණ පැළඳීම ගැටලුවක් නොවන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා ජනතාව මෙලෙස මුඛාවරණ පැළඳීම ගැටලුවක් නොමැති බව ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියේ මාස ගණනක් පුරා මුඛාවරණ ප්‍රතික්ෂේප කරමින් සිටි පසුබිමකයි මෙම කොරෝනා වෛරසය කෙදිනක හෝ අතුරුදන් වනු ඇතැයි තම විශ්වාස කරන බවද ට්‍රම්ප් මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා इंडिया वे गेवी गिये दिन हायक काले तुले दायनिक आसादित अगे दहा अट दहा सह विसी दहा अतर वार्ता करमीन मेवन विट समस्त आसादित अगे हाय लक्षे सेमाव करा पेमिनते बनफा जॉन्स होपकिन्स विश्वविद्यालय दत्तवलटानुव अद इंडिया वे समस्त आसादित अगे दक्वा तिबुने पन लक्ष असू हतर दहस हारसिया अनु तुनक लिसेन इंडिया वे आसादितेन वार्ता विमसल की मेती वेडिव आसादितेन महाराष्ट्र प्रांतेन वार्ता वन अतर एम अगे एक लक्ष हेत हतर दहस හයිසිය 61ක් එමෙන්ම වඩා උණුසුම් දේශගුණයක් පවතින තමිල්නාඩු ප්‍රාන්තයේ දෙවනුවට වැඩිම ආසාදිතින් ප්‍රමාණයක් වාර්තා වන ප්‍රාන්තයේ ලෙස ආසාදිතින් 90167ක් වාර්තා වනවා මීට අමතරව දෙල්ලියෙන්ද ආසාදිතින් 87360ක් වාර්තා වන අතර සමස්තයක් ලෙස ඉන්දියාව පුරාම ආසාදිතින් වාර්තා වීමක් දැකිය හැකි ජොන්ස් හොප්කින් විශ්වවිද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයට අනුව ඉන්දියාව තුල මෙවැනි විට ආසාදිත මරණ 17400ක් වාර්තා වන අතර නවදිල්ලි නගරය වෛරසින් වැඩිම බලපෑමට ලක් වූ නගරය බවට වාර්තා වී තිබෙනවා. හෝමාගම පිටිපෙන ප්‍රදේශයේදී පසුගියදා අත්අඩංගුවට ගත් ගිනියා විසියදියට අදාළව හෝමාගම කැන්දලන්ද ප්‍රදේශයෙන් තවත් අවි ආයුධ තොගයක් සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අලුයම සමත් වී තිබෙනවා. සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමවලදී පසුගියදා අතුරුදන්ව තිබූ ගිනියා විහතෙන් එක්කිනි අවියක්ද ඊයේ රාත්‍රියේදී සොයා ගැනීමට හැකි වූ බවයි පොලිස් මාධ්‍ය කොට්ටාශය නිවේදනය කළේ.
පසුගිය 29 වනදා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් හෝමාගම පිටිපන ප්‍රදේශයේ ගොඩනැගිල්ලක සකපා තිබියදී T56 වර්ගයේ ගිනි අවි 11 කා T81 වර්ගයේ ගිනි අවියක් සොයාගනු ලැබුවේ මෙරට පාතාල කල්ලියක් සතු විශාලතම අවි ආයුධ තොගය ලෙසයි. එහිදී සැකකරුවන් දෙදෙනෙකු අතරංගුටගත් අතර ඔවුන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පහර දෙනු ලැබුවා. එලෙස අත්අඩංගුවටගත් එක් සැකකරුවෙකු වන පොට්ට කපිලි නැමැත්තා මාතර ස්වර්ණාභරණ වෙළඳ සැලක් කොල්ලකෑම හා පොලිස් නිලධාරියෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයෙක්. අනෙක් සැකකරු අදාළ ගොඩනැගිල්ලේ හිමිකරු වන අතර ඔහුගේ බිරිඳ හා එම ගොඩනැගිල්ලේ සේවය කළ සේවකයින් 8 දෙනෙකුද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. මේ අතර අදාළ ගොඩනැගිල්ලේ හිමිකරු විසින් අනියම් සම්බන්ධතාවයක් පැවැත්වූ බවට සැකකරන කාන්තාවකගේ සිල්වස්ටන් වත්ත හතරවන පටුමග පිටිපන උතුර හෝමාගම පිහිටි නිවස රාජ්‍ය බුද්ධි සේවා නිලධාරීන් විසින් ලබා දුන් තොරතුරකට අනුව ඊයේ දින හෝමාගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පරීක්ෂාවට ලක් කෙරුණා. එහිදී එම නිවසේ රහස් කුටියක තිබී බොඩි ආමර් දෙකක්, රිපීටර් ෂොට්ගන් එකක්, එම සජීවී උණ්ඩ හතරක්, හෑන්ඩ් ග්‍රනේඩ් හතක් හඳුනා නොගත් උණ්ඩ හතරක් හමු වූවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සිනරත්න මහතා සඳහන් කළේ. සිදු කළ විමර්ශනයන්ට අනුව පසුගිය දා සොයාගත් ගිනි අවි 12ට අමතරව තවත් ගිනි අවි හතක් අතුරුදන්ව ඇති බවට තොරතුරු අනාවරණය වූ අතර එලෙස අතුරුදන් වූ T56 එක් ගිනි අවියක් අතුරුගිරිය ප්‍රදේශයෙන් ඊයේ රාත්‍රියේදී සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සමත් වුණා. එහිදී එම ගිනි අවිය සමග සැකකරුවෙකු අතරංගුවටගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ටාශය නිවේදනය කළේ. එලෙස අතරංගුවටපත් වූයේ වයස අවුරුදු 38ක් වූ හබරකඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්. මේ අතර සැකකරුවන්ගෙන් සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීම වලදී තවත් තොරතුරු රැසක් අනාවරණය වී ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද අලුයම හෝමාගම කැන්දලන්ද ප්‍රදේශයේ පිහිටි නිවසක් පරීක්ෂා කරනු ලැබුවේ ඉන් අනතුරුවයි. එෙහිදී අත් බෝම්බ හතරක්, පිස්තෝල අවි එකක්, ඩෙටනේටර් දෙකක්, ගල්කටස් වර්ගයේ ගිනි අවි එකක්, රිපීටර් උණ්ඩ 10ක්, අත් විලංගු ජෝඩු එකක්, එයා රයිෆල් අවි එකක්, එම උණ්ඩ 600ක්, DVR ප්ලේයර් 3ක් හමු වූ බවයි පොලිස් මාධ්‍ය කොට්ටාශය සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා. උතුරු දකුණ කියා වෙනසක් නොමැති බවත් සියලු දිනාටම එක හා සමානම වත්මන් රජයේ කටයුතු කරන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ අරලියගහ මන්දිරයේදී දමිල මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යමනි, මේ නැගෙනහිර පළාතේ පුරාවස්තු සම්බන්ධයෙන් ජනාධිපති මේකක් ආරම්භ කරා. ඒකින් දෙමළ හෝ මුස්ලිම් ජනතාව කවුරු සහභාගී කරේ නැහැ කවුරු ඒක සම්බන්ධයෙන්. මේකේ මේ ඔක්කොම වැඩ කරන්නේ කවුද? ඒ උතුරේ වැඩ කරන්නේ නැගෙනහිර වැඩ කරන්නේ මේ කට්ටිය තාසුස් එකක් හිටියත් දෙමළ නිලධාරි මුස්ලිම් නිලධාරි තමයි වැඩ කරන්නේ මේ පළාත්වල. ඉතින් යාළගේ අවසාන ක්‍රියාත්මක වෙන්නේ යාළගේ. උතුර හා නැගෙනහිර පැත්තේ තියෙන වන සම්පත කැලෑ කැපීම හා ජන ජීවිතයකට එකතු කිරීම මේ වගේ ගොඩක් ප්‍රශ්න මෑත කාලේ ඉඳලා තියෙනවා. ඉතින් ඒකට ඉදිරි කාලයේදී මොකද්ද කරන්න තියෙන සැලසුම? ඒක විතරක් නෙවෙයි දකුණේ තියෙන මේ ප්‍රශ්නේ. කැලෑ කපනවා. ඒක නතර කරන්න ඕනේ. ඒ කියන්නේ මේ කැලෑ විනාශ කරන්න ඉඩ දෙන්නත් පුළුවන් කමක් නැහැ බලහත්කාරයෙන්. යම් කිසි පිළිවෙලක් තියෙන ඕන. කැලෑ ප්‍රමාණයත් අඩු වෙලා තියෙනවා ලංකාවේ. කඳුරට ජනතාවගේ රුපියල් 1000 ප්‍රශ්නෙට ඔබතුමා විසඳුමක් දෙනවා කියලා. මේක හැම ඡන්දයකදීම මේක එලියට එනවා. ඊට පස්සේ ඡන්දය ඉවර වුණාම මේ ප්‍රශ්නේ එහෙම නැතිවයි. අපි සාකච්ඡා කරා පහුගිය දවසේ අපි යෝජනාවක් ගෙනාවා. එයාලා ඉල්ලුවා කල් එනකොට මැතිවරණ කොන්සාරිස්වරයා කිව්වා මේ වෙලාවේ පගා දෙන්න යන්න එපා කියලා. MCC ගිවිසුම සම්බන්ධයෙන් සමාලෝචන වාර්තාව රජය ගේම බාර දෙනවා. කියවන්න එපා මුලින් කැබිනට් එකට අද දානවා. අන්ඩුවට එකතු වෙන පක්ෂ හා විශේෂයෙන්ම දෙමළ පක්ෂ ආ පක්ෂ නායකයන්ට දෙන්න මොනාරි ප්‍රතිලාභයක් ක්‍රමයක් මොනාරි තියෙනවද? ඉතලවත් නැහැ තාම. එහෙම ඉල්ලීමක් මොකක් හරි දැනට ඇවිල්ලා තියෙනවද? අගමැති කාගේවත් ඇවිල්ලා නැහැ. එහෙම කවුරුත් එකතු වීමටවත් සඳහන් කළා. ඉදිරි සාකච්ඡාවක් නැහැ දැනට. ඔක්කොම තම තමන්ගේ දේශපාලනය කරගෙන යනවා මිසක් අපි සාකච්ඡා කරන්න වෙලාවක් උනේ නැහැ. අපිට උතුර නැගෙනහිර දකුණ බටහිර කියලා නැහැ. අපේ ආණ්ඩුව සියල්ලන්ට මේක වගේ සලකනවා. ජාතිවාදය යන විසබීජය මෙරටින් තුරන් කර සෑම ආගමකටම ආරක්ෂාව ලබා දීමට කටයුතු කරන බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ මන්නාරම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් අද ජන සමාජය තුල තිබෙන මේ ජාතිවාදයේ කියන මහා විසබීජය අපි ඉවත් කරන්නට ඕන. මම වගකීම බාර ගන්නවා මේ ජාතිවාදයේ කියන විසබීජය ජන සමාජයෙන් ඉවත් කරලා හොඳ බෞද්ධයෙක් හැටියට හැම ආගමකටම හැම ජාතියකටම ඒ ලබා දිය යුතු ගෞරවය, ඒ ලබා දිය යුතු පිළිගැනීම,
ඒ ලබා දිය යුතු ආරක්ෂාව ඒ ලබා දිය යුතු රැකවරණය රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ නාමෙන් මම මේ මහා ජාතික වගකීම ජාතික යුතුකම ඉටු කරනවාමයි කියලා මම මේ අවස්ථාවේ කියන්න කැමතියි අපේ රට ඒකීය රටක් මේ ඒකීය ශ්‍රී ලංකාව තුල අපේ ස්වෛරීත්වය අපේ බහුමික අඛණ්ඩතාවය අපේ දේශපාලන නිදහස ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිති මේ සියල්ලක්ම ආරක්ෂා කරන්නට අපි බැඳිලා සිටිනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අපේ රටේ උත්තරීතර නීතියේ වගන්තියක් තිබුණයි කියලා රට ආරක්ෂා වෙන්නේ නැහැ රට ආරක්ෂා වෙන්නට නම් මේ රටේ සියලුම දෙනාගේ මේ හදවතේ තියෙන්නට ඕන අපි ශ්‍රී ලාංකිකයෝ කිසිම කෙනෙක් දෙවෙනි පන්තියේ තුන්වෙනි පන්තියේ පුරවැසියෙක් නැහැ සර්ව සාධාරණත්වයේ ඉෂ්ට වෙනවා සාමය සහෝදරත්වයේ සංහිඳියාව ක්‍රියාත්මක වෙනවා මෙන්න මෙවන් ශ්‍රී ලංකාවක් බිහි කිරීමයි අපේ අරමුණ ග්‍රාම රාජ්‍ය නගර රාජ්‍ය යන අලුත් සංකල්පය දියත් කරනවා මේ ග්‍රාම රාජ්‍ය නගර රාජ්‍ය සංකල්පය තුල විශේෂයෙන්ම රටේ අගමැතිවරයා හැටියේ මම හැම උපදිසාපති කොට්ටාසයකටම පැමිණිලා රටේ අගමැතිවරයා හැටියට සෑම උපතිසාපති කොට්ටාසයකම ඒ සංවර්ධන වැඩ කටයුතු පුද්ගලිකවම අධීක්ෂණය කරලා ගම හදා නගර හදා රට හදන රණසිංහ ප්‍රේමදාස සංවර්ධන සංකල්පය සංවර්ධන යුගය අපි පස්වෙනි දැන් පස්සේ අපේ මාතෘභූමියේ ක්‍රියාත්මක කරනවා කියලා ප්‍රකාශ කරන්න කැමතියි පාසල් ආරම්භ වීමත් සමග විභාග පැවැත්වෙන දින පිළිබඳව අවසන් තීරණය ලබන සතියේ තුල දැනුම් දීමට නියමිත බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බඳුළු ගුණවර්ධන මහතා පවසනවා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ විවස්ථාව ජාතික ආරක්ෂාව සහ ස්වෛරීභාවයට එරෙහි වන කිසිදු කිවිසුමකට රජය එකඟ නොවන බවයි බොම පැහැදිලි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රකාශනයේ කුමන රටක් සමගවත් කවර හේතුවක් නිසාවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි රටේ පවතින පොදු නීති රීති පද්ධතියට පටහැනි රටේ ස්වෛරීභාවයට ස්වාධීනත්වයට ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන ජාතිය පැවැත්මට හානි කර මොනම කිවිසුමකටවත් ලංකා ආණ්ඩුව අස්සන් තබන්නේ නැහැ राज्य विशेष अमेरिका एक्सत जनपदे उना महाजन चीने उना रुसियानु समूह आंडू उना इंडियानु आंडू समग उना पोदु विदेश प्रतिपत्ति गेलगी देश पालने मे गिविसुं इरला वीसिकन्नु अकुनु कूडेट दानु एवा सिल्लर कथा रटक ईट वडा अतिशयं वेदगत पूर्ण वार्ताव लबा दुन्ने कैबिनेट मंडलेट ईये दिनेदी एमसीसी गिविसुं पिडिबंद संपूर्ण मे पिलिबंद अध्ययन कैबिनेट अमति मे पिलिबंद धरण अदास कैबिनेट मंडली धनुंदन अतिगर जनाधिपत धनुंदुन एमसीसी गिविसुम पिलिबंद कैबिनेट मंडल तीरन अभी धनुंदेनो लबन सती दिपत्तुमाट पासी गिविसुम संबंध अवसान तीरने युवराय අවසන් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හෝ රටේ පවතින නීතියට හෝ ජාතික ආරක්ෂාවට හෝ අහිත කරවන කිසිම කිවිසුමකට ලංකා ආණ්ඩුව එළඹෙන්නේ නැහැ. එහෙමනම් දැන් එම්සීසී එකේ නමුතෙන් කතා කරන්න නමුතෙන් report ගන්න නමුතෙන් සාකච්ඡාවට භාජන කරන අවසන් යන්නේ අමතම ඔය තරම් සරල ලෙස කරන්න පුළුවන් නම් ඒක විහිළුකාරයන්ගේ ආණ්ඩුවක් බවට පත් වෙනවා. මොකද පසුගිය රජයේ විසින් පටන් අරන් කාර්යාල පිහිටලා අස්සම් කරපු කිවිසුමක් පිළිබඳ කිවිසුම් දෙකක් මීට කලින් අස්සම් කළා තියෙනවා ඊට අනුරූපකව තමයි මේ කිවිසුම අස්සම් කළා තියෙන්නේ. එහෙම රටක මහා ජනතාව බිල්ලට තියලිවෙලා එහෙම රටකට හැසිරෙන්න බෑ ආණ්ඩුවකට. ආණ්ඩුවක් හැසිරෙන්න ඕනේ වගකීමෙන් යුතුව අන්තර්ජාතික වශයෙන් සියලුම රටවල් සමග මිත්‍ර සම්බන්ධතා පළුදුන ඕන ආකාරයේ රටේ ආරක්ෂාවට බලපාන ආකාරයේ වගකීමකින් ඕනේ රජයක් හැසිරෙන්න. මරණාධාර සමිතියක් හැසිරෙන විදියට ආණ්ඩුවකට හැසිරෙන්න අමාරුයි. වත්මන් රජයට ආර්ථිකය ගොඩනැගීමට කිසිදු සලස්මක් නොමැති බව එක්සත් ජාතික පක්ෂය කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක දයාගමගේ මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අද වෙනකොට විශාල ප්‍රමාණයකගේ රැකියා නැති වෙලා ගොඩාක් ආයතන වහගෙන බහගෙන යනවා. සමහර ආයතන ඉන සේවක ප්‍රමාණය අඩු කරගෙන යනවා. ඒතකොට මේ ඔක්කොටම රජයේ රැකියාවල් දෙන්නද? එහෙම නැත්නම් මේ ඔක්කොටම සමෘද්ධිය ලබා දෙන්නද? මම ඇමතිවරයා හැටියට ඉන්න මේ වෙලාව වෙනකොට ව්‍යාපෘති 1000ක් වෙනකම් මම අනුමත කළා ඉවර කළා අඩුම වශයෙන් ඒකෙන් ව්‍යාපෘති 7-800ක් අද පටන් අරගෙන.
අපේ ආණ්ඩුවට හැම එකටම දොස් කියනවා. අපි යනකොට භාණ්ඩාගාරේ, ඒ කියන්නේ සෙන්ට්‍රල් බැංක් එකේ ඩොලර් මිලියන 8000ක් අපි ඉතුරු කරලා තිබ්බා. රුපියල අපනයනියත් එක්ක හරි ස්ථාවරත්වයක් අපි ගෙනල්ලා දුන්නා. නමුත් අද මොකද වෙලා තියෙන්නේ? අද වෙනකොට ඒ ඩොලර් මිලියන 8000න් 2000ක් විතර මේගොල්ලෝ පාවිච්චි කරලා තිනවා. අනිත් පැත්තේ මුදල් අච්චු ගහලා තිනවා. ඒතර මේ ආර්ථිකය ගෙනියන්න කිසිම සැලැස්මක් නැතුව මේ උදවිය ඇවිල්ලා මේක කොහොමද ගෙනියන්නේ? පසුගිය රජයේ විසින් ගනු ලැබූ රටට අහිතකර තීන්දු තීරණ වෙනස් කිරීම සඳහා වත්මන් රජයට 3/2ක බලයක් ලබා ගැනීමට අවශ්‍ය බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. ඒ කැලණිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් බලන්න කොටාමේ රාජපක්ෂ මහත්තයා එතුමා තාම මිලියන ගෙදර තමයි වැඩ දෙන්නේ. ජනාධිපති ලේකම් කාර්යය පාන හතරයි එතුමත් එක්ක යන්නේ. දැන් එතුමා වේදිකාවේ කිව්වද එතුමා මේ විදිහට හැසිරෙන්නේ කියලා. බුද්ධිමත් නායකයෙක් රටේ අනාගතය ගැන හිතන නායකෙක් කටයුතු කරේ මැතිවරණදී කොහොමද? බොරු කියලා රට ගන්න හදපු නායකව වැඩ කරේ කොහොමද කියන වෙනස බලා ගන්න පුළුවන් එතනයි. අපි 3/2 ඉලක්කයකට යන්නේ. 3/2 ඉලක්කයක් අපි ඉල්ලන්නේ වෙන මොකක්වත් හින්දා නෙමෙයි. පෞද්ගල රජ්‍ය 3/2 බලයක් පාර්ලිමේන්තුව තුල අරගෙන ගෙනාපු රටට අහිතකර යෝජනා ඉවත් කරන්න පුළුවන් වෙන්නේ අපිට 3/2 බලයක් තිබුණොත් විතරයි. මේ නායක නායකයන් මේ රට මෙතෙක් කල් කරා මේ විවස්ථාවත් එක්ක නොයෙකුත් අරගල කරා. හැබැයි ප්‍රගතියක් දකින්න හම්බුන්නේ නැහැ. මේ වෙනකොට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා රටේ අනාගතය අපේ දුව දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරන වැඩපිළිවෙල හදලා ඉවරයි. ඒ සඳහා අවශ්‍ය කරන විවස්ථා දායකේ සහයෝගය ලබා ගැනීම සඳහා තමයි තුමා මේ වෙනකොට කටයුතු කරගෙන යන්නේ. අපිට 3/2ක් ගන්න අවස්ථාවකදී අපිට කොද්දේශි දාන්න උන්ට ඉඳ තියන්න එපා. වැල්ලවාය කඩවර වැව ආසන්නයේ කිසියම් පිරිසකගේ වෙඩි තැබීමක් හේතුවෙන් ඇතින්නක් මිය ගොස් තිබෙනවා. වෙඩි වැදුණු ඇතින්නගේ ජීවිතය බේරා ගැනීම සඳහා වනජීවී නිලධාරීන් දැඩි පරිශ්‍රමයක් දරුවද එය ව්‍යර්ථ විය ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. වෙඩි තැබීම සිදු වූ අවස්ථාවේ ඇතින්න සමග ඇගේ පැටවාද සිටි බවට තොරතුරු අනාවරණය වී ඇති අතර එම ඇත් පැටවා අතුරුදහන් වී ඇති බවයි වනජීවී නිලධාරීන් පවසන්නේ. හැටන් දුම්රිය ස්ථානයේ අසලදී ඊයේ පස්වරුවේ පීලිපැනීමට ලක් වූ බාණ්ඩ ප්‍රවාහන දුම්රිය මගී ප්‍රවාහන මැදිරිය නැවත පීලිගත කර තිබෙනවා. අඹේවැල හා පට්ටිපොළ දුම්රිය ස්ථාන අතර පීලිපැනීමට ලක් වූ දුම්රියක ඉන්ධන ප්‍රවාහන ටැංකියේ පීලිගත කිරීමේ කටයුතු තවමත් සිදු කරන බැවින් උඩරට දුම්රිය මාර්ගයේ සියලු දුම්රිය නානුවේ දක්වා පමණක් ධාවනය වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ මධ්‍යම පළාත් දුම්රිය අධිකාරිවරයා සඳහන් කළේ. නීති විරෝධී ලෙස වල්ලූරේ කුමාරා ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් සැකකරුවන් 7 දෙනෙකු සමග අද අලුයම අත්අඩංගුවට ගැනීමට වඳුරඹ පොලිසිය සමත් වී තිබෙනවා. අත්අඩංගුවටගත් සැකකරුවන් නෙළුව සහ වඳුරඹ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි අනාවරණය වී ඇත්තේ. හලාවත එලිවිටිය ප්‍රදේශයේ යතුරු පැදියක් හා ට්‍රැක්ටර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා. අනතුරෙන් එලිවිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 17ක තරුණෙක් මිය ගොස් ඇති අතර ට්‍රැක්ටර ඉරියදුරු අනතුරින් පසුව පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ. අනතුරින් පසුව ප්‍රදේශවාසීන් ට්‍රැක්ටර රථයට ගිනි තබා ඇති බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ. එත් සමගින් සියත මධ්‍යන ප්‍රවෘත්ති විකාශය අවසන්. මෙම පුවත් ඇතුළු තවත් දෙස් විදෙස් ආර්ථික සහ ක්‍රීඩා තොරතුරු සඳහා අපි විසින්න www.sethanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අපි යලි හමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන පුවත් විකාශයත් සමග. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.